අපි මේක වඩමු පොඩ්ඩක්. නැත්තම් වෙලාව යනවා. මේක දැන් අන්තිම වෙලාව වෙන්නේ පිංගතුනේ. හරි පුදුමයි මෙහි කට්ටිය ඉනෝ. You're a great people. තුනා මාරි ඉඳන් පැය තමන්ට එකට තමන්ට යම් දෙයක් ලැබෙනවා මේ ගමනේ. මේ සාන්ද්‍රකින චක්කුන් ආදිත්තං සබ්බම් භික්කවේ ආදිත්තං. දැන් ඔතන මම තේරුම් කරන් ගියේ ඇහැයි අරමුණේ හින්දා එන ස්පර්ශයක් දැනීමක්. දැනීමත් එක ස්පර්ශයක් එනවා. බුදුහාඳුර එතන කියනවා චක්කුන් ආදිත්තං රූපං ආදිත්තං චක්කු විඥානං ආදිත්තං චක්කු සම්පස්සපච්චය උපච්චති වේදිතං සුඛං වා දුඛං වා අදුක්කම සුඛං වා තම්පි ආදිත්තං. ඒක නිකන් ලාවට හිතෙන්න ඕනේ. Tamanṭa ona dænīmak æhæn dænunam pinwathuni ekko sukha dukha naththam adukkama sukha neutral. Ema feelings tunak nenna puluwan. Oya tunak enawa apita hæm welēma æhæn gattot. Ek tunama ekapara enna ekak thiyenoṭa ara deka næ e wage. Ohoma eka taman innon taman kalpana wenone eka enawa etukota mokadda? සම්පස්සපච්ච උපදිත වේදිත සුඛං වා අදුකම සුඛං වා තම්පි ආදිත්තං. මොකෙන්ද ගිනි ගන්නේ කියලා අහනවා. ගිනි ගන්නවා කියලා කියන්නේ බුදුහාඳුරෝ. කේන බික්ක වේ ආදිත්තං රාග ගින්න දෝෂ ගින්න මෝහ ගින්න. හිතර බලන්න පින්වතුනි සුභ වේදනාවට රාගෙන් අපි රියැක්ට් වෙන එක තමයි රාග ගින්නේ. අසුභ දෙයට අපි ද්වේෂෙන් රියැක්ට් වෙන එක තමයි ද්වේෂ ගින්නේ. මධ්‍යස්ථයකට මෝහ. ඒ කියන්නේ අපි අවබෝධයෙන් ප්‍රඥාවෙන් නැත්තම් ඒක නිකන් මෙහෙ බලාගෙන ඉන්නවනම් කල්පනා කරන්නේ නැතුව ඒක මෝහයක්. එතකොට මේ රියැක්ෂන් එක ඕකට සංඛාර පින්වතුනි. ඒ බුදුහාන්තර කියන රාග ගින්නා දෝෂ ගින්නා මෝහ ගින්නා. එතකොට සංඛාර කියන්නේ කර්ම කරන එක. ඒක එතකොට විපාකේ මොකද්ද? ජාතිය ජරාය මරණේන සෝකේ විපටිච්ච සම්පාදේ. බලන්න බුදුහාන්තර එතන ලස්සන කෙටියෙන් මුළු ජීවිතේම සසරම තේරුම් ගන්නවා. එදා එක හැම එක හැට ඒක පෙන්වුවා. ඊට පස්සේ පෙන්වන නහය දිව ගානං ආදිත්තං ගන්ධා ආදිත්තා ගාන විඥානං ආදිත්තං ගාන සම්පස්සෝ ආදිත්තෝ යම්පිදං ගාන සම්පස්ස පච්චයා උපංච. දැන් ওই ටික මම ওই ටික කිව්වා බෑ. මම තාම කරන්න පටන් ගත්තේ නෑ. දැන් පින්වතුනි ඔබ කරන්න ඉස්සලව තමන් රිලැක්ස් කරන්න පුරුදු වෙන ඕනේ බඩේ එක. දැන් මම කතා කරලත් මට ටෙන්ෂන් එකක් ඇවිල්ලා. තමන් ජීවිතේ රිලැක්ස් කරන්න පුරුදු වෙන්න ඕනේ. හයියෙන් ඇවිදිනකොට හිතන්නේ ඇයි මං හයියෙන් ඇවිදින්නේ? ටිකක් හිමීට පුළුවන් නේද කියලා. එහෙම තමන්ට ප්‍රශ්න කරන්න ඕනේ. ඒතර තමන්ට අර මහන්සි නැතුව ඇවිදින්න පුරුදු වෙනවා. මහන්සි නැතුව එළවන්න පුරුදු වෙනවා. මහන්සි නැතුව කතා කරන්න පුරුදු වෙනවා. හැම දෙයක්ම මහන්සියක් නැතුව ඒක භාවනාවට බරයි. භාවනාවට උදව් වෙන ක්‍රමයක්. අලුතෙන් ආව හින්දා පින්වතුලට මම මේ රිලැක්ස් කරන එක පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. ඇටි තියෙන මෙතන ස්ටේජ් එක මේ මහත්යව මම පාවිච්චි කරන්නම්. පොඩි එකක් මම ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ඕනේ. පයිවෙන්ට ප්‍රමාත්‍ය මම කන්නේ නැහැ, গিলින්නේ නැහැ. ඒ කියන්නේ පුළුවන්ත මාත්‍රම් පොඩි දෙයකට. පිටින් තමන්ගේ මේ බඩි එක මෙහෙම එළියෙන් බලනවා වගේ පොඩ්ඩක් මෙහෙම බලන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද ඉඳන් ඉන්නේ, කොයි ඉරියව්වෙන්ද? උඩු හුස්මක් කරන් යන හුස්මෙන් රිලැක්ස් කරන්න ඕනේ සම්පූර්ණයෙන්. බරක් ගන්න අරකයි. හරියට අපි නිදිය ගන්න යනකොට ඔක්කොම අමතක කරන්නේ වටපිටාවේ වෙච්ච ඒවා. අන්නේ ලෙවල් එකට ගන්නවා. තමන් අපවත් වෙනකොට තමන්ට මේක දාල යන්න පුළුවන්. දාල යන එකක දැම්මම ඉන්න. අපවත් වෙලා ඉන්න. මේ ඔක්කොම ප්‍රැක්ටිස් එක කරන්නේ තමන් අපවත් වෙන්න ඉස්සෙල්ලා අපවත් කරන එක. ආසාවල් බැඳින් බදාගෙන ඉන්න එක තමන්ගේ ශරීරයේ. ඉතින් මේක ඉම්පෝර්ටන්ට්. දැන් බලන්න මේක මතක් කරලා එපැයි පින්වතුනි කොච්චර ටෙන්ෂන් එකකද ඉන්නේ. මෙහෙම කල් කියලා මෙහෙම වෙලා මෙහෙම වෙලා මේ මෙහෙම වෙලා තමයි මේක දන්නේ. ඇතුලේ අර ඉන්විසිබල් පේන් නැති අල්ල ගැනීමක් අපේ හිතෙන් එනවා ඇඟට. ඉතින් සාමාන්‍ය බුදුහාඳුර කියනවා කාය විවේකය. ඊට පස්සේ තමයි චිත්ත විවේකය. ඕක අපි ඕන දෙයක් ඩ්‍රයිව් කරන්න ඉස්සෙල්ලා ඕන ප්‍රැක්ටිස් එකක් කරන්න ඕන දෙයක් කරනකොට බල බල කරන්න වෙනවා පින්වතුනි. ඒකට භාවනාව හරියනවා.
දැන් අපි මෙනී කරමු දැන් අර ඒක පොඩ්ඩක් ફોકસ කරලා රිලැක්ස් කරන්න කරන්න වෙනවා දැන් පිංගුතුනි හැමෝම ගාවට කියලා මට ඒක කරන්න බෑ හැබැයි Tamanටම කියලා අයිඩියාක් ගන්න ඒ සනීප විදියට ඉඳගෙන බර නැති පැත්තට ඔක්කොම අමතක කරලා උස්මක් අරන් ඕන නම් යන උස්මේදී ඔක්කොම ඒ තියෙන ඔළුවේ බර හිතේ බර එහෙම අතරින් පැත්තට යන්න ඊට පස්සේ පිංගුතුනි එලියෙන් බලනවා වගේ තමන් ඉන්න ඉරියව්ව දිහා බලන්න පින්වතුනි ඉඳන් ඉන්න ඇටි කකුල හරි අල්ලන් ඇති ඒවා රිලැක්ස් කරන්න රිලීස් කරන්න නළල හරියට සනීපයක් තියෙන්න ඕනේ සනීපේ තියාගෙන මේක මෙනී කරන්න තමට ඇස්පෝලයක් තියෙනවා බුදුහාඳුගා චක්කුම් බික්ක ව්‍යාදිත්තන් එතකොට සබ්බම් බික්ක ව්‍යාදිත්තන් ඔක්කොම ගිනි ගන්නවා කියනවා දැන් බුදුහාඳුට තමයි අපේ ගුරුවරයා පින්වතුනි එතකොට ඔක්කොම ගිනි ගන්නවා එතකොට මොකද්ද ඔක්කොම කියලා අහනවා චක්කුම් ආදිත්තන් මේ ඇහැ ගිනි ගන්නවා කියනවා. එතකොට ඇහැ ලාවට අනුමාන කරලා අතරින්ද බලාගෙන නිකන් හිතනවා මේක ගිනි ගන්න දෙයක්. රූපං ආදිත්තං. ඒ දෙකින්ද චක්කු විඥානං ආදිත්තං. චක්කු සම්පස්සෝ ආදිත්තෝ. ඒ ස්පර්ශයෙන්ද චක්කු සම්පස්ස පඤ්ච උපජ්ජති. වේදිතං. ඒ ස්පර්ශයෙන් ඇති වෙන වින්දනය සුඛංවා දුඛංවා සුඛ වෙන්න පුළං දුක වෙන්න පුළං අදුකම සුඛංවා තම්පි ආදිත්තං ඒක ටීවී එකෙන් බලපු එකක් වෙන්න පුළුවන් පුතා දකින්න කොට එක වෙන්න පුළුවන් සතුටුයි නරක දෙයක් ඇක්සිඩන්ට් එකක් දැක්කම බල්ලෙකුට අමාරුවේ වැටලා ඉන්නවා ඒක දුකයි ඔය දකින්නේ වලින් ඒ ෆීලිංග්ස් ඇති වෙනවා ඒ ඔක්කොම ගිනි ගන්නවා කියන පින්මතුනි ඔය දකින්න ඒ ස්පල් සංඥා වෙන දේවල් මොකෙන්ද ගිනි ගන්නේ රාග ගින්න රාගෙන් ඒ සුබයි කියලා හිතන දේ තමන් බැඳෙනවා බැඳිලා හිතෙන් බැඳෙනකොට හිතුවිලි එනවා බැඳිච්ච හිතුවිලි ඒක මනෝ කර්ම එතකොට එimhe හිතලා එimhe හිත තියාගෙන කටින් කියනවා කතා කරනවා වචී කර්ම එතකොට එimhe ක්‍රියාවෙන් මොන හරි කරනකොට කාය කර්ම ඔය කර්ම බීජ පින්වදෙන බීජයක් වෙනවා ඒ බීජ වැපිරුණ ඒ බීජේ ඵල දෙන්න එපා ඒ ඵල දෙන මොකද ඊට පස්සේ වෙන්නේ ජාතිය චරාය උපත්ති ලැබෙන ජාතිය මෛල පේන්න ඕනේ මම මෙහෙම රැස් කරන් ගියාම ආය ඕස්ට්‍රේලියාවට එන්න වෙයි අනිත්‍යත්නේ පංචශීල රැකගෙන කේන්ති ගියොත් ඉන් සබෝඩිනස් ලත් එක්ක හරි වැඩ කරන තැන් වල හරි එහෙම මේ වෙලාවේ මම නිරුද්ධ කරනවා ජාතිය චරාය මරණේන සෝකේ පරිදවේහි දුක්ඛේ තමගේ දද කන නාසය දිව මේක එකින් එකට යන්න ඕනේ පස්සේ වෙලාවක් තිබ්බොත් ඒ සූත්‍රය දාලා තමන් ඒ එක පුරුදු වෙන්න ඕනේ නහය දිහා බලන්න අරමුණු හිඳ කියලා එහෙම මෙනී කරන්න නහය එතකොට දිව දිවාදිත්ත රසාදිත්ත දිව ගිනි ගන්නවා රස ගිනි ගන්නවා දිව විඥානං ආදිත්තං ජීව සම්පස්සෝ ආදිත්තෝ චම්පිතං ජීව සම්පස්ස පච්චයා ඔම කියනවත් එක්කම මෙනි දකින්න ඕනේ කෑම තරෙනවා එහෙම එම ඒක මෙනි වෙන්න ඕනේ පින්වතුනි ඔය බුද්ධ වචනේ ඒ වදන් ඔය මාර්ග සලකුණු හිතන්න තමන් අතරින පැත්ත හිතේ තියාගෙන ඒ කල්පනාව ගන්න ඕනේ දිව ආදිත්ත රස ආදිත්ත ජීව විඥානං ආදිත්ත ජීව සම්පස්සෝ ආදිත්තෝ යම් පිදන් ජීව සම්පස්ස පච්ච උපජ්ජති ඒ ස්පර්ශයෙන්ද උපදින සුඛංවා දුඛංවා දුකම සුඛංවා තම්පි ආදිත්තං කේන බික්ක ව්‍යාදිත්තං රාගකින්නා දෝසකින්නා ඒ වින්දනය තුන එනකොට රාගෙන් ද්වේෂෙන් මොහෙන් ප්‍රතික්‍රියා කරන ජාතිය චරාය මරණේන හැම වෙලෙම දානේ වළඳන හැම මොහොතක්ම ඒ රස ගන්නකොට ඒ සංකාර කරනවා කර්ම රැස් කරන එකතු කරගන්නවා ආයුපත්‍යයකට ඒව හැම අතරින් මේක මම මෙහෙම දකින්නකොට මේක ගින්දරක් කියලා තමන් ඒ රසය දකින්නේ මේ මහා සැපක් කියලා විසක් කියලා දකින්නේ මහා විනාශයක් කියලා ඒ විනාශයක් හැටියට දකින්නකොට මොකද්ද වෙන්නේ එවම් පස්සං යථා භූතං විනාශය හැටියට දකින්න එක තමයි පින්වතුනි සත්‍ය යථාර්ථය එහෙම යථාර්ථය තමන්ට හොඳ සමාධියකින් ඒව මෙහෙම මනසට පැහැදිලි වෙනකොට තමන්ට ඒවම් පසකට කියනවා ඒවම් පස්සං යථා භූතං මේ තියන ආකාරයට ඥානය පහළ වෙනවා පින්වතුනි එහෙම හරියට ඥානය එහෙම පැහැදිලි වෙනකොට
අහන්න දෙයක් නෙමෙයි අර ලනුවක් අල්ලන් ඉන්නකොට ණයෙක් කියලා දැක්කොත් ඒක අතරිනවා කියන එක 아무ත දෙයක් නෙමෙයි නිකම්ම අතරිනවා ඒ අතරින විදියට සංඥා වෙනකොට නිබ්බින්දති ඔකට කියනවා නිබ්බින්දාව කියලා විරච්ඡති නිරෝධේති නිබ්බානන්ති සංඛාරා පරමා දුක්ඛ නිබ්බානං පරමං සුඛ හිත පින්වතුනි නිවනට පිහිට ඒක තථාගතයන් වහන්සේ දකින්න පටන් ගන්නවා තථාගතයන් වහන්සේ කියන්නේ ඕක අවබෝධ කරගෙන ගිය උත්තරම වාසය ඒතර කායං ආදිත්තං පොට්ටබ්බාදිත්ත ඔය වගේ කයට ඒතර මනෝ ආදිත්තං ධම්මා ආදිත්තං මනෝ විඥානං ආදිත්තං මනෝ සම්පස්සෝ ආදිත්තෝ දැන් මනසෙන් ඇති වෙන ඒවා තුනක් ධානාගත වෙන ඒවා වුණත් පින්වතුනි දැනීමක් ඒ දැනීමත් පිච්චෙනවා පින්වතුනි ධ්‍යානවලටත් ආසාව නැතිනවා කිසි ස්පර්ශයකට කිසි දැනීමකට තමන් ඒක යථාර්ථය පේනවා ගිනි ගන්න දේවල් කියලා එහෙම තමන්ට යථාභූත ඥානය එනකොට පැහැදිලි වෙනකොට නිබ්බින්දති විරච්ඡති නිරෝධේති නිබ්බානන්ති තමන්ගේ හිත නිවනට යොමු වෙනවා මේක සනීපයි පින්නවතුනි ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමතෝ පටිනිසගු තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං සංඛාරා පරමා දුක්ඛ නිබ්බානං පරමං සුඛං මේක ගල් නෙන් වල පාළු තැන් වල වඩන ඒවා පින්වතුනි රහතන් වහන්සේලා රහත් වෙන්න බවුන් වඩන්න මේවා අපිත් මේවා ප්‍රැක්ටිස් කරා පින්වතුනි දැන් මේකේ පොඩි ටේස්ට් එකක් දෙන්න එක පාටම මේවා යහමින් කරලා කල්යද්දී Tamanṭa අනිවාර්යෙන්ම ඔකෙන් මොනාරි හරි විදියට දකින්න අවස්ථාවල් එන්න පුළුවන්.